සවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරති සුභාරති ආයුබෝවන් සුබ දවසක් සුබ උදෑසනක් ඔබට සුභාරති සංවාද මණ්ඩපෙන් හිරිදා උදෑසන ඔබ මුණ ගැසෙන්නට අදත් සුපුරුදු ආරාධනාව භද්‍රජිත් සෞම්‍ය කුමාර ඔබට බොහොම ස්තුතියි. අද සුභාරති සංවාද මණ්ඩපෙන් අප සාකච්ඡා කරන්නේ ඔබ වඩාත් ඇලුම් කරන විෂයක් පිළිබඳව. ඒ කියන්නේ ලෝකයේ එහාට මෙහාට කොයිතරම් අපූර්වට අපිට යන්නට පුළුවන්ද කියලා අපි ශ්‍රී ලංකාව විදිහට පසුගිය කාලේ කතා කළා. හැබැයි කොවිඩ් වසංගතයත් එක්ක මේ සංචාරක ව්‍යාපාර එහෙම නැත්නම් එහාට මෙහාට යන්නට පුළුවන් තියෙන හැකියාව පහසුකම සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද මොනවාද තමයි අද අපි කතා කරන්නේ. කොවිඩ් 19 අභියස මේ අභියෝගය අභියස යලි පිබිදෙන සංචාරක කර්මාන්තය පිළිබඳව අද අප සුභාරති සංවාද මණ්ඩපෙන් උපත් එක්ක මේ හෝරාව කතා බහ කරන්නට සෝදානම්. ඔබට පුළුවන් සදේශ සේවා තරංගමාලා ඔස්සේ 91.7 91.9 තරංගමාලා ඔස්සේ අපි වහන්න වගේම මුහුණු පොත සදේශ සේවය ඔස්සේ නරඹන්නට සහ යලි සවන් දෙන්න පුළුවන්කමක් ඔබට තියෙනවා. අපේ දුරකථන අංක අද අපි මුලින්ම ඔබට සිහිපත් කරනවා 01126954046 සහ 01126954047 අපේ දුරකථන අංක ඔබට පෙරවරු 8 දක්වා විවෘතව තබන මේ විෂයට අදාළව ඉතාමත් කෙටියෙන් ඔබේ අදහස් යෝජනා උදහස් චෝදනාවක් ඇතනම් ඉදිරිපත් කරන්න කියලා අපි ඉතාමත් ගෞරවයෙන් සේපාත් කරනවා. කොවිඩ් 19 අභියස අභියෝගයේ අභියස යලි පිබිදෙන සංචාරක කර්මාන්තය පිළිබඳ සාකච්ඡා කරන්නට ජාතික ගුවන්විදුලි මේ සොඳුරු උදෑසන මැදිරියට ගෙනවා ගත්තේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් කැප්ටන් තේමිය අබේවික්‍රම මහතා, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වැඩ බලන කළමනාකරණ අධ්‍යක්ෂ මදුබහනි පෙරේරා මහත්මිය. අයිබෝන් ඔබ දෙදෙනාට. දැන් කොවිඩ් කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ඉන්න කෙනෙක් ලෝකේ ඉන්න කෙනෙක් මේ කාල වකවානුවේ කොහොමද ලංකාවට එන්නේ කොහොමද ලංකාවට යන්නේ කියලා කල්පනා කරනවා. කැප්ටන් තේමිය අබේවික්‍රම මහත්මයා, අපේ මේ සාකච්ඡාව ආරම්භයක් සඳහා මේ දවස්වල මොකක්ද තත්ත්වය? අපි සිවිල් ගුවන් සේවා අධිකාරිය හැටියට අපේ රාජකාරිය තමයි ගුවන් ගමන් ගුවන් යාන අහස හරි විදිහට පාලනය කිරීම. ඒකෙදි සේෆ්ටි ඇන් සෙකියුරිටි තමයි අපේ මූලික අවශ්‍යතාවය. එතකොට ඒක තමයි අපි බලාගන්න අපිට DTN ලැබිලා තියෙන රජය වෙනුවෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය තමයි ටික කරන්නේ. දැන් ඒකේ ඇතුළතදී සාමාන්‍ය COVID-19 මේ උදුරෙන් ඉස්සෙල්ලා අප්‍රේල් මාසෙට ඉස්සෙල්ලා ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. සාමාන්‍ය විදිහට මිනිස්සු රටවැසියෝ පිටරට උදවිය මෙහෙට ඇවිල්ලා ගියා. හැබැයි COVID-19 උදුරත් සමගම මේ තත්ත්වය වෙනස් වුණා. එතකොට එනවා මේක එපඩමික් සිටුවේෂන් එකක්. එහෙම නැත්නම් එපඩමික් එකට කියනවා මේ වසංගත රෝග තත්ත්වයක් නිසා මුළු ලෝකෙම ගමනාගමන තත්ත්වය වෙනස් කරන්න වුණා. ඒකට අපිට මේ WHO එක, World Health Organization එකයි, ICAO කියන එකයි, International Civil Aviation Association එකයි, ඕගනයිසේෂන් එකයි අපිට උපදෙස් දෙනවා කර යුතු පටිපාට ගැන. එතකොට ඒ පටිපාටවලට අනුව තමයි අපි ගුවන් තොටුපළවල් සහ ලංකාවට එන සියලුම ගුවන් සමාගම්වලට උපදෙස් ලබා දෙන්නේ. එතකොට ඊට අමතරව වැදගත්ම ලංකාවේ තියෙන හෙල්ත් අතොරිටි එක, එහෙම නැත්නම් මිනිස්ට්‍රි ඔෆ් හෙල්ත් එකෙන් අපිට කියනවා මෙන්න මේ විදිහට තමයි ඒ WHO එක කියන එක අමතරව තව නීති වැඩි කරන්න පුළුවන් ලංකාවේ හෙල්ත් අතොරිටි එකට. ඉතින් මේ වෙලාවේ මම හිතන්නේ ගැසට් පත්‍රයකින් නිකුත් කරලා තියෙනවා හෙල්ත් මිනිස්ට්‍රි එක තමයි ඒ නිසි බලධාරියා හැටියට පත් කරලා තියෙන්නේ. දැන් සාමාන්‍ය විදිහට සංචාරකින් එන්න යන්නේ නැතුණාට යම් ප්‍රමාණයක් සංචාරකින්ගේ පැමිණීම සහ පිටත් වීමේ කටයුතු සිද්ධ වෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ගරු අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික විජේසිංහ මහත්මිය, මේ කාරණාව සිද්ධ වෙන්නේ කොහොමද? උසදර්ම මේකෙදී දැන් කපිතාන් තේමිය කිව්වා වගේ දැන් ඒ ලංකාවට යාම ඒම කියන එකේ වර්ග තුනක් තියෙනවා. මේ වෙලාවේ සිද්ධ වෙමින් පවතින ඒ වර්ග තුන ගත්තොත් අපේ රජය මගින් අනුග්‍රහය දක්වලා ගෙන්වන පිට රටේ ඉන්න අපේ ශ්‍රමිකයන්,
ඊට පස්සේ මේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යාන හරහා එන මුදල් ගෙවලා පැමිණෙන ශ්‍රී ලාංකිකයන් වෙනත් රටවල ඉන්න. ඊට අමතරව මේ අවස්ථාවේ සිද්ධ වෙගෙන යනවා මේ නියාමන ව්‍යාපෘතිය යටතේ සංචාරකින් සීමිත සංඛ්‍යාවක් ලංකාවට ගෙනීම. ඇත්තරම කියනවා නම් අපි මාර්තු 16 නේද කැප්ටන් අපේ රට පැහුවට පස්සේ සංචාරකින්ට මේ පහුගිය දෙසැම්බර් මාසේ 28 වෙනිදා තමයි පළවෙනි වතාවට සංචාරකයන් කියන කොටසක් ලංකාවට පැමිණි. ඒක සෞඛ්‍ය අංශවල තද බල අධීක්ෂණය යටතේ තද බල නීති යටතේ තමයි සිද්ධ වෙන්නේ. මොකද අපි බලාපොරොත්තු වෙන එකම දේ තමයි ලංකාවේ සිටින මිලියන 22ක් ජනතාවට අපේ රටට එන සංචාරකයාගෙන් මේ විස බීජය හෝ අලුත් විස බීජයක් එන්නේ නැහැ කියන එකත්, ඒගොල්ලන්ට අපේ රට ඇතුලෙන් යන්නේ නැහැ කියන එකත්. ඉතින් මේ දෙක තහවුරු වෙන විදිහට තමයි අපි අර ඔබතුමියන්ට ඇහෙනවා ඇති මේ දවස්වල අර බයෝ සිකියුරිටි බබල් එකක් කියලා කියන්නේ, සෞඛ්‍ය ආරක්ෂිත බුබුලක් කියලා කියන්නේ. ඒගොල්ලන්ගේ පුළුවන් තරම් අපේ ලාංකිකයන් එක්ක ගැටෙන්නේ නැති වෙන විදිහට ආරක්ෂිත. ඒගොල්ලෝ එනවා ඒ බුබුල තුල සංචාරය කරනවා ආපසු රටෙන් පිට වෙනවා. දැන් ලංකාවට ගෙන්වන ලාංකිකයන්ගේ තත්ත්වය එතන වෙනසක් තියෙන්නේ. එනවා දින 14 මෙහි ඒ නිරෝධායනය වෙනවා, ඊට පස්සේ අපි සමාජගත වෙනවා. සමාජගත නොවීම තමයි සංචාරකයන් ගෙන්වීමේ පළවෙනි කටයුත්ත. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වැඩ බලන කළමනාකරණ අධ්‍යක්ෂ මදුබහනි පෙරේරා මහත්මිය අපිත් එක්ක ඉන්න ඉතාමත් කෘතහස්ත ලේඛකයෙක්, කවියෙක්, තලංගම ප්‍රේමදාස මැතිතුමාගේ දියණියක් විදිහට අපි හඳුන ගන්න සතුටුයි අපිට. දැන් අපි ප්‍රවර්ධන කාර්යාංශයෙන් විශේෂයෙන්ම සංචාරකයන් ගෙන්වා ගැනීම ආදී කාරණා පිළිබඳ උනන්දු වෙනවා. හැබැයි මේ වසංගත තත්ත්වයත් එක්ක සංචාරකයන් සීමා කිරීම, අඩු කිරීම, පාලනය කිරීම, එහෙම නැත්නම් ක්‍රමවත් වැඩපිළිවෙලකට තමයි ගෙන්වන්නේ. වෙනද තරම් ගෙන්වීමේ හැකියාවක් නැහැ. කොහොමද කොවිඩ් වසංගතයත් එක්ක ශ්‍රී ලංකාවේ සංචාරකයන් ගෙන්වා ගැනීම සහ ඔවුන් මෙරටින් පිටරටට යන අය පිළිබඳ අවධානය යොමු වෙලා තියෙන්නේ? සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අපි සංචාරක අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රවර්ධනය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන අපේ මව් ආයතනය තමයි සංචාරක අධිකාරිය. මේ අවස්ථාවේදී අපි කල්පනා කරනවා මේ සීමාවන්ට යටත් වෙලා මොන වගේ රටවල් වලින් සංචාරකයන් මේ අවස්ථාවේ ලංකාවට ගෙන යා හැකිද කියන එක. නමුත් ගොඩක් රටවල් අපි දන්නවා මේ වෙනකොට ලොක්ඩවුන් කරලා තියෙන්නේ. නමුත් අපිට වගකීමක් තියෙනවා ලෝකයට දැනුවත් කරන්න. දැන් සංචාර ව්‍යාපාරය නැවත අපි ආරම්භ කරනවා. ඒ නිසා අපි සූදානම් වෙනවා කියන එක, ඒ සඳහා අපි වැඩපිළිවෙල දැනට සකස් කරමින් පවතිනවා. හොඳයි. කැප්ටන් තේමියා අබේවික්‍රම මහත්මයා, දැන් අපි දන්නවා මේ දවස්වල අපි කියනවා දෑත් පිරිසුදු කිරීම, මුඛාවරණ පෙළඳීම් දුරස්ථභාවය කියන කාරණා. බොහෝ විට ජනතාව යම් ආකාරයක හාස්‍යයට ලක් කරන කාරණාවක් නේ. පොලිමේ ඉන්නවා, දුරස්ථභාවයේ තියෙන, මුඛාවරණ තියෙන, සියල්ල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඇතුව සංචාරකයා ගමනාන්තය සඳහා සූදානම් වෙනවා. අපි දකිනවා ඔවුන්ගේ ඡායාරූප හෝ එහෙම නැත්නම් ඒ ඔවුන්ගේ ක්‍රියාපිළිවෙත් අනුව අපි දැනගෙන තියෙන ආකාරයට එහෙම තමයි. පිළිවෙලකට ගුවන් යානයේ තුලට යනවා. හැබැයි ගුවන් යානයේ තුලට ගියාම අසුනෙන් අසුනට අසුන් ගන්නවා. ඒතකොට කෙනෙකුට හිතෙනවා මේ හරි විහිළුවක් නේ මේ කරන්නේ, බොරුවක්ද මේ කරන්නේ, මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය වෙන්නේ නැහැ නේ කියලා. තේමී මහත්මයා, කොහොමද මේ කාරණාව 100% අපට සහතික වෙන්න පුළුවන් වෙන්නේ සෞඛ්‍ය ක්‍රමවේදයකට අනු වෙනවා කියලා? පළවෙනි කාරණේ තමයි මම ගුවන් නියමයක් නොවුණා නම් මම ටෙක්නිකල් නොලෙජ් එකක් තිබුණ නැත්නම් ওই ප්‍රශ්නෙම තමයි මමත් අහන්නේ. ඇත්තට මෙහෙම කිසිම සිද්ධියක් නැහැ. මොකද ගුවන් යානයක් තමයි දැනට දැනට විශේෂයෙන් මේ නවීන තාක්ෂණයේ තියෙන ගුවන් යාන සියල්ලම මේ ඇතුලේ තියෙන එයාර් කන්ඩිෂනින් සිස්ටම් එක හරිම ඇඩ්වාන්ස් සිස්ටම් එකක්. ඒ කියන්නේ කාර්යක්ෂකම සිස්ටම් එකක්. ඒක ඉස්පිරිතාලවල තියෙන හොඳම ඉස්පිරිතාලවල තියෙන ඔපරේටින් තියටර් එකක එයාර් කන්ඩිෂනින් සිස්ටම් එකකටත් වඩා හොඳයි කියලා නිර්දේශ වෙලා තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් හැටියට කිව්වොතින් සෑම විනාඩි දෙකකටම සැරයක් ගුවන් යානයක් ඇතුලේ කොච්චර ලොකු ගුවන් යානයක් වුණත් එයාබස් 380 එකේ ඉඳලා එයාබස් 320 වගේ පොඩි ගුවන් යානයක් ඇතුලේ වුණත් වෙන වායු හුවමාරුව සෑම මිනිත්තු දෙකකටම සැරයක් අලුත් වාතය ඇතුලට එනවා. එතකොට ඒ එන වාතය හැමතිස්සම 50% වාතය එළියට යවලා 50%
එළිය තියෙන අහසේ තියෙන වාතය තමයි අතුලට ගන්නෙ ටෙම්පරචර් කන්ට්‍රෝල් කරලා අනිවාර්යෙන්. එතකොට ඒ එන වාතය හෙපා කියලා ෆිල්ටර්ස් જાතියක් තියෙනවා. ඒකට මේ හෙපා ෆිල්ටර් සරහා තමයි මේ වාතය ඇතුළට ගන්නෙ. එතකොට මික්ස් වෙලා තියෙන වාතයත් යන්නේ හෙපා ෆිල්ටර්ස් ඇතුලේ. ඒ හෙපා ෆිල්ටර්ස් වලින් ගියාම 100ට මං කිව්වා වගේ ඉස්සෙල්ලා 99.99993ක් කට බැක්ටීරියා වෛරස් ಜಾති වෙන් කරනවා ඒ හෙපා ෆිල්ටර්ස් වලින්. ඉතින් ඒක නිසා බොහොම ඒ කියන්නේ ඇත්තටම අනතුරක් ඒ මගින් වාතයෙන් වෙන්න තියෙන අනතුර හරිම අඩුයි. එතකොට ඒ ඊටත් අමතරව තියෙනවා මේ දැන් අපි මේ ඉන්න මැදිරියේ එයා කන්ඩිෂනින් සිස්ටම් එක වැඩ කරන්නේ හොරිසොන්ටල්. එහෙම නැත්නම් සමාන්තර ක්‍රමයකට. හැබැයි ගුවන් යානාවල වෙන්නේ වර්ටිකල් කියන විදිහට. ඒ කියන්නේ වහලේ ඉඳලා තමයි පොළවට උරා ගන්න. පොළවෙන් තමයි එළියට දාන්නේ ඇතුලේ තියෙන වාතය. දැන් ඒ තත්වයට තෙදී දැන් මට ළඟින් මේ නෝන්ලා තුන්දෙනෙක් ඉන්නවා. හිටියට මගේ ගාවට එන්න බෑ. එයා එන්නේ නැ එනත් අවදානම හුඟක් අඩුයි. මොකද හුලං කෙලින්ම පහළට යන්නේ. ඔව්. ඊටත් අමතරව ඒක තමයි මම කිව්වා අර ICAO එකයි WHO එකයි රෙකමෙන්ඩ් කරලා තියෙනවා. දැන් අපි මේ මැදිරියට එනකොට තමයි අපි මාස්ක් ගැලෙව්වේ. නැත්නම් අපි මාස්ක් දාලා හැමතිස්සෙම ඩිටර්ජන්ට් වලින් අත හෝදලා ඒ වගේ දේවල් කරනෝනේ. ඒ ක්‍රියාපටිපාටත් ගුවන් යානය ඇතුලේ අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඊටත් අමතරව සමහර රටවල් වලින් ඒ රටවල් වල තියෙන අවදානම් තත්ත්වය අනුව සමහර රටවල් වල තියෙනනේ කොවිඩ් සෑහෙන්න ප්‍රචලිත වෙච්ච රටවල්. ඒ රටවල් වලින් එනකොට ගුවන් යානයේ ඉන්න සේවක පිරිස අඳින PPE එහෙම නැත්නම් ඒකට කියනවා personal protection equipment කියලා ඒවා අඳින ක්‍රමෙත් වෙනස් වෙන්න ඕන. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් ලංකාව ඇතුළේදී අපි හිතමු හම්බන්තොට ඉඳලා කොළඹට එන ගුවන් යානයක කටුනායකට එන ගුවන් යානයකදී සමහරට මාස්ක් එක විතරක් දාලා හිටියාම ඇති. මාස්ක් එකයි ග්ලව්ස් වගේ එකක් දාලා හිටියාම ඇති. හැබැයි පිටරටකින් එනවා නම් එයාලා අර ෆුල් PPE equipment දාන්න ඕන. මොකද ගුවන් නැත්තම් කාර්ය මණ්ඩලයට ඒක වැළඳෙන්න පුළුවන් ගුවන් මගින් ගාව තියෙනවා නම්. ඊටත් අමතරව තවත් එකක් තියෙනවා. දැන් මේ විශේෂයෙන්ම ටුවරිස්ලා ලංකාවට එනකොට එයාලව PCR ටෙස්ට් එකකට භාජනය වෙනවා පැය අවම වශයෙන් පැය 72කට. අපේ නීතිය තියෙන පැය 92කට ඉස්සෙල්ලා. එතකොට එතනින් නෙගටිව් කියන රිපෝට් එක ආවතින් විතරයි අපි ගුවන් යානයකට ඇතුල් කරගන්නේ පැසෙන්ජර්ස්ලා. එතකොට දැන් ওই PCR පරීක්ෂණ පිළිබඳ කතා කරනකොට ඇතමුන්ගේ චෝදනා ආවා මේ වැඩි මිල ගණන් ගන්නවා, හිතුන ගණන් ගන්නවා, 6500 10000 ගන්නවා, මේ ඊට වඩා අඩු ගණක් යන්නේ. එහෙම නැත්නම් වරක් දෙවරක් කරන්න ඕන, මේක දරා ගන්න තරම් හැකියාවක් නැතයි ඇතමුන් චෝදනා කළා. මොන හරි ක්‍රමවේදයක් තියෙනවද මේ සම්බන්ධව? ඔව්, ක්‍රමවේදයක් තියෙනවා. මම හිතන ධම්මිකා මැතිණිය කිව්වා ඉස්සෙල්ලා මේ අපි ඉන්නෝනේ රිපැට්‍රියේෂන් අපි ලංකාවට එන මේ වෙලාවේ මන් ටුවරිස්ලා ගැන නෙමෙයි මේ කතා කරන්නේ, ලංකාවේ පුද්ගලයන් ගැන. එතකොට ඒ අයට ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් රජයේ වියදමින්ම ලංකාවට එන ක්‍රමවේදය. එතකොට අපේ මැදපිරතිගින් අපේ සහෝදර සහෝදරියෝ රාජකාරී වලට ගිහිල්ලා ඉන්න උදවිය ලංකාවට එනකොට යාලා එන්නේ ඒ ක්‍රමවේදය යටතේ. හැබැයි සමහර කෙනෙකුට තමන් අතේ සල්ලි තියෙනවා නම් එයාට අර ක්‍රමවේදයෙන් එනකොට සමහර වෙලාවට සෑහෙන කාලයක් ඉඳ වෙනවා. මොකද ඒ ලිස්ට් එකක ප්‍රයෝරිටි ලැබෙන විදියක් තියෙනවා. මොකද ලංකාවට දවසකට ගෙන්නන්න පුළුවන් ප්‍රමාණයක් ඉන්නවා පැසෙන්ජර්ස්ලා. මොකද අපේ ඉස්පිරිතාලවල නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ තියෙන හැටියට තමයි ගෙන්නන්නේ. ඒ ගණන අපිට කියන්නේ කොවිඩ් සෙන්ටර් එකෙන්. අපිට ගුවන් මේ සිවිල් ගුවන් සේවා අධිකාරී හරහා අපිට ඉඩ දෙන්න බෑ හැම ගුවන් යානයකම 500යි 600යි එහෙම ගේන්න කියලා. ඉතින් ඒක කාලින් කාලට වෙනස් වෙනවා මෙහි ඉඩ තියෙන හැටියට. දැන් දෙවනි කාරණේ තමයි අර සල්ලි ගෙවල එන්න ඕන කට්ටියට. එතකොට එහෙම බොහොම සුළු ප්‍රමාණයක් සාමාන්‍යයෙන් 25 30ක් සමහර වෙලාවට 50ට ගිය වෙලාවලුත් තියෙනවා. ඊටත් වඩා වැඩි වෙච්ච දවස් තියෙනවා. ගුවන් යානාවල අර කාගෝ වලට එහෙම නැත්නම් බඩු බාහිරද්ද ගෙනගෙන ගුවන් යාන පිටට ගිහිල්ලා අපහු වෙනකොට ඒවයි ඉඩ තියෙනවා නම් ඒකට අපි ඉඩ දීලා තියෙනවා රජයේ විසින්. ඒ කට්ටියට සල්ලි ගෙවලා එන්න පුළුවන්. ඒතකොට එයාලා PCR ටෙස්ට් එක කරන්න ඕන. ඒකම නිරෝධායනයට අවශ්‍යතාවවලට ගිහිල්ලා ඒකට මුදල් ගෙවන්න ඕන. සුභාරති සංවාද මණ්ඩපයට ඔබ සම්බන්ධ වෙන සදේශීය සේවය ඔස්සේ 91.7 91.9 තරංග මාල ඔස්සේ ඔබට පුළුවන් අපට සම්බන්ධ වෙන්න. අද සුභාරති සංවාද මණ්ඩපයෙන් අප සාකච්ඡා කරන්නේ COVID-19 අභියෝගය අභියස යලි පිබිදෙන සංචාරක කර්මාන්තය පිළිබඳවයි. අපගේ පරමාර්ථයයි
සුභාරතී සන්නාද මණ්ඩපයේ සමග ඔබ එක්ක සිටින්නේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල් කැප්ටන් තේමිය අබේවික්‍රම මහතා, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය, ශ්‍රී ලංකා විජේසිංහ මහත්මිය දැන් විශේෂයෙන්ම ඉදිරි දිනවල 21 වෙනිදා ගුවන් ගමන් සඳහා එයාපෝට් එක විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කාරණාව කොහොමද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව්, දැනට රජය තීරණය කළා තේනවා 21 වෙනිදා සංචාරකයන් සඳහා, විදේශීය සංචාරකයන් සඳහා ගුවන්තොටුපළ විවෘත කරන්න අධ්‍යයනයෙන් තමයි. මොකද මේ කෝවිඩ් කියන්නේ එක තාම අපි ඉගෙන ගන්නවා. අපි කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඉගෙන ගන්නවා, ලෝකයත් ඉගෙන ගන්නවා, අපිත් ඉගෙන ගන්නවා. ඒ අනුව හැම වෙලෙම අධීක්ෂණය කරමින් තියන්නේ ලෝකයේ තත්ත්වය කොහොමද, රටේ තත්ත්වය කොහොමද කියලා. එතකොට ඒ අනුව යම් කිසි වෙනසක් වෙන්න පුළුවන්. ඒ දැනට තීරණය 21 කියලා. ඉතින් මේ 21 වෙනිදා රට විවෘත කිරීම සම්බන්ධයෙන් අපිට එක කරන්න ඕනේ කියන එක. එතනදී දැන් මෙතුමන්ලා කොහොමද, කොච්චර ප්‍රමාණයක් සංචාරකින්ට එන්න දෙන්න පුළුවන්ද, ඒක තීරණය වෙන්නේ දැන් අර මෙතුමා කියවනේ වර්ග තුනකින් එනවා කියලා. වර්ග තුනෙන් එකක් ගැන තමයි මම මේ කතා කරන්නේ, විදේශීය සංචාරකෙන් ගැනීම. ඒ විදේශික සංචාරකෙන් කිව්වට අපි එතනත් තව වර්ග තුනක් තියෙනවා. ඒ කියන්නේ අපිට මුදල් ගෙවලා එන විදේශිකයෝ, ඊට පස්සේ අපේ ද්විත්වපුර වැසිභාවයේ තියෙනවානේ, ද්විත්වපුර වැසිභාවයේ තියෙන ශ්‍රී ලාංකිකෙන් දෙන්න පුළුවන් මේ යටතේ. ඒ වගේම විදේශිකයෙකු හා විවාහ වෙලා ඉන්න ශ්‍රී ලාංකික පුද්ගලයෙක්, ඒ කියන වර්ග තුනට මේ සංචාරක කොටස යටතේ එන්න පුළුවන්. දැන් ඔය කුබ, කුවේට්, සෞදි, ඩුබායි වගේ රටවල් වල අය අඩු පහසුකම් යටතේ, අඩු මුදලක් යටතේ සේවය කරන්නේ. හැබැයි ලංකාවට ඇවිල්ලා විශාල මුදල ලක්ෂ 2-3 ගෙවන්න සිද්ධ වෙන අවස්ථා පිළිබඳ යම් අදහස් ඉදිරිපත් වෙන මෙහි කිසියම් එතන මං හිතන්නේ ඇත්තටම පොඩි වරදවා වටහා ගැනීමක් තියෙන්නේ. මේ කපිතාන් තේමිය කිව්වා වගේ ඒ අපේ මේ මැද පෙරදිග සේවය කරන අපේ සහෝදර සහෝදරියන්ව කොයි වෙලාවකවත් ඒගොල්ලන්ගේ මුදල් ගෙවලා ගෙන්න ගන්නේ නැහැ. දැන් තමන් කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා නම් මිස මම මේ මුදල් ගෙවා එන කොටසට කියලා නැත්නම් ඒගොල්ලන්ගේ මුදල් අය කරන්නේ නැහැ. ඒකයි රජය විසින් ඒ ගුවන් යානයක් එහිට යවලා තමයි ගෙන්න ගන්නේ. එතකොට ඒ ගුවන් ගමනට යන වියදම, ඒ වගේම PCR පරීක්ෂණවලට යන වියදම, ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථානවලට යන වියදම සියල්ලම රජෙන් දරන්නේ. නමුත් අපි සංචාරකයෝ ගෙන්න ගද්දී එහෙම නෙවෙයි. ඒ ගුවන් ගමනේ වියදම, PCR වල වියදම, ඒ වගේම රක්ෂණයක් ඒගොල්ලන්ට තියෙන්න ඕනේ මේ කෝවිඩ් ආවරණය සහිත ඒ රක්ෂණය, ඒ වගේම මේ හෝටල්, ඒ හෝටල් කිව්වටත් අපි හැම හෝටලයකම නවතින්නත් බෑ. ඒ සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කරලා ඒ හෝටල් තමන්ට වාසිසහගත අය සඳහා නම් කරපු හෝටල්ද, එහෙම නැත්නම් සාමාන්‍ය රජයේ ගිවිසන් නියාමනයක් යටතේ? ඔව් ඔව්, සම්පූර්ණ නියාමනයක් තියෙනවා. මොකද අපි සංචාරක සංවර්ධන අධිකාරිය සෞඛ්‍ය අංශත් එක්ක එකතු වෙලා මැයි මාසේ ඉඳලා මේ සංචාරකයන්ට සේවා සපයන හෝටල් වෙන්න පුළුවන්, ඒවා ගෙස්ට් හවුස් වෙන්න පුළුවන්, හෝම් ස්ටේ කියලා තියෙන ගෘහාශ්‍රිතව තියෙනවා හෝම් ස්ටේ වෙන්න පුළුවන්, ඒ වගේම මේ සංචාරක නියෝජිත ආයතන, ඒ රියදුරන් මාර්ගෝපදේශකින් මේ හැම දිනම කොහොමද පවතින ඕනේ කියන එක පිළිබඳ මාර්ගෝපදේශනයක් සකස් කරලා තියෙනවා. ඒක අපේ සංචාරක සංවර්ධන අධිකාරිය වෙබ් අඩවියේ දාලා තියෙනවා. ඒ අනුව ඒගොල්ලන් හැඩගැහිලා ඒ විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඊට පස්සේ අපි ඒක කොහොමද ඒගොල්ලෝ කොච්චර දුරට හරියට ක්‍රියාත්මක කරනවද බලන්න, ඒවා ඔඩිට් කරන්න අපි ස්වාධීන කණ්ඩායමක් පත් කරලා තියෙනවා. ඒ කණ්ඩායම මගින් මේ සියලු දේවල් ඔඩිට් කරලා ඉවරලා ඒගොල්ලන්ට සහතිකයක් දෙනවා. සුරක්ෂිතයි කියන එකට සහතිකයක්, සේෆ් ඇන්ඩ් සෙකියුර් සර්ටිෆිකේෂන් කියන එක. මේ සර්ටිෆිකේෂන් එකයි මේ තියලා හදලා තිබුණ අපේ ඒ ක්‍රියාවලිය මත තමයි ලංකාවට සේෆ් ට්‍රැවල් කියන මේ මුද්‍රාව ලැබුණේ. ඉතින් මේ මේ සියලුම ඒවා යටතේ තමයි අපි මේ මේ කරන්නේ. හැබැයි ඒකේ අපි තෝරාගත්තෝ ඉහළ මට්ටමේ හෝටල් කියලා නැහැ. ඉහළ මට්ටමේ ලොකේෂන් එක ගන්න පුළුවන්. ඒකේ ඇත්තට මේ සර්ටිෆිකේෂන් එක දෙන්න වියදම අපි සංචාරක සංවර්ධන අධිකාරිය තමයි දරන්නේ.
ඒගොල්ලන්ට ඒක වේදමුවක් දරන්න අපි අවස්ථාව දීලා නැහැ. හොඳයි. ට්‍රිලියන 2ක පමණ ඉලක්කයකට තමයි අපි වාර්ෂිකව යන්න බලාපොරොත්තු වෙන්නේ. විශාල ඉලක්කයක් අපිට යන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද පුළුවන්කම තියනවද මිලියන ට්‍රිලියන නෙවෙයි මිලියන. මිලියන 2ක. ඒ විශාල ඉලක්කයක් ශ්‍රී ලංකාව දැන් වර්තමානයේ තියෙන තත්ත්වයක් එක්ක. හැබැයි අපිට 2014-18 දී අපි ඒ උපරිමයට එන්න උත්සාහ කළා. අපිට ඒ හැකියාව තිබුණා. එහෙමයි දශම ගානකට එන්න පුළුවන්කම තිබුණා. අපිට විශාල ඉලක්කයකට යාමේ හැකියාව තියෙනවා. සහ එහෙම අපි ගිය රට සහ යාමේ අවශ්‍යතාවයේ වත්මනේ තිබෙන ආර්ථික තත්ත්වයේ රටේ පවතින තත්ත්වයේ රටේ තියෙන පහසුකම් විශේෂම සංචාර කලාපයක් ඉදිරිය ගත්තම ශ්‍රී ලංකාව තරම් ලංකා ලෝකයේ ඒ ගමන යන්න පහසුකම තියෙන්නේ කොහොමද? ඔව් සුදර්ම දැන් අපි කතා කරුවොත් අපේ ඉතිහාසය බලනකොට අපිට වැඩිම සංචාරකයන් පැමිණි වාසය වෙන්නේ 2018. 2018 දී ලංකාවට මිලියන 2.3ක් සංචාරකයන් පැමිණියා. ඊට පස්සේ 2019 පාස්කු විරුද්ධ ප්‍රහාරයත් එක්ක ඒක 1.9කට අඩු වුණා. ඉතින් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ තිබිලා තියෙනවා 1,02,000 විතර මාසෙකට එනවා 1,02,000 කිට්ටුව. ඉතින් දැන් මැයි මාසෙන් පස්සේ අපිට ඒක නැත්තටම නැති වුණානේ. ඒ පළවෙනි මාස තුනේ අපිට 1,05,000 විතර වගේ ආවා. ඉතින් මේ අනුව අපි ඒ වගේම අපි මං කියවනේ අපිට PCR කරන්න පුළුවන් හැකියාව අපි බලනවා කියලා. ඉතින් දැනට මේ අවස්ථාවේදී අපිට පෞද්ගලික අංශයේ තියෙන ඒකෙත් තියෙන මේ රසායනාගාර 5යි සෞඛ්‍ය අංශය අනුමත කරලා තියෙන්නේ. ඒ රසායනාගාර 5න් දෙන්න පුළුවන් සම්පූර්ණ ධාරිතාවෙනොත් අපිට දීලා තියෙනවා කෝටා එකක්. මෙච්චරයි ඕගොල්ලන්ට කරන්න පුළුවන්. ඉතින් ඒ කෝටා එක අනුව අපිට දැනට 2500කට 3000කට වගේ තමයි. කෝටා එක කාටද යන්නේ? අනිත් එක දැන් අපි අර තමන් පේ කරලා එන තව කොටසක් ඉන්නවනේ. එතකොට ඒගොල්ලන්ටයි. එතකොට රට ඇතුලේ දැන් අපි දැන් ඔබතුමියට රෝග ලක්ෂණ පහළ වෙලා හරි කවුරු හරි ආසාදිතයෙක් ආශ්‍රය කරා කියලා හරි තියෙනවා නම් ඔබතුමියට සැකයක් දෙනවා. ඔබ පෞද්ගලික අංශයෙන් ගන්නවා මේ PCR එක ඉල්ලනවා. එතකොට ඒගොල්ලන්ටත් දෙන්න වෙනවා ඒ පෞද්ගලික අංශය තියෙන එකෙක්. ඉතින් ඒ නිසා ඒ අපිට දෙන්න පුළුවන් කෝට එකක් තියෙනවා. ඒක ඇතුලේ තමයි අපි යන්නේ. ඉතින් 2500-3000 වගේ තමයි දෙන්න පුළුවන්. ඉතින් ඒ අනුව එහෙම බැලුවොත් අපිට මිලියන 1.3කට වගේ තමයි යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි සෞඛ්‍ය අංශත් එක්ක දිගටම කටයුතු කරගෙන යනවා. සෞඛ්‍ය පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවා සපයන අයත් උත්සාහ කරනවා ඒගොල්ලන්ගේ ධාරිතාව තව වැඩි කරන්න. මොකද අපිට 5000ක් විතරවත් දිනකට දෙන්න පුළුවන් නම් තමයි අපිට යන්න පුළුවන් වෙන්නේ අපේ මේ ඉලක්කවලට. මඳුබනි පෙරේරා මහත්මිය දැනට ක්‍රියාත්මක වන ප්‍රවර්ධන වැඩසටහන් මොනවාද? දැන් අපි 21 වෙනිදා ගුවන්තොටුපළ විවෘත කරන්න කියලා දැනට තියෙන ආරම්භ තියෙනවා. ඒ සම්බන්ධයෙන් සංචාරක ප්‍රවර්ධන කාර්යංශය මේ වෙනකොට මේ දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය සංවර්ධන අධිකාරිය එකතුව දැනට නිර්දේශ කරලා තියෙන ඒ ක්‍රියාමාර්ග ගයිඩ්ලයින් පිළිබඳව අපි දැන් දැනුවත් කළ යුතුයි ලෝකයට. ඒ සඳහා මේ වෙනකොට අපි සකස් කරමින් යනවා විශේෂ වීඩියෝ පටයක්. ඒ ප්‍රොටෝකෝල් ක්‍රියාමාර්ග ගැන ඊට අමතරව සංචාරක කර්මාන්තය නැවත විවෘත කිරීම රට විවෘත කිරීම පිළිබඳවත් විශේෂ වීඩියෝක් නිර්මාණය කිරීමේ කටයුතු මේ විදිහට කරගෙන යනවා. මෙතෙන්දී අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා විදේශීය ස්ථානාපති කාර්යාල හරහා මේ පිළිබඳ දැනුවත් කිරීම කරන්න. මොකද සංචාර කර්මාන්තය නැවත දියුණු කරන්න අපිට විශේෂයෙන් ඒ අයගේ සහයෝගය අවශ්‍ය වෙනවා. එසේම පිටරටවල ඉන්න සංචාරක නියෝජිත ආයතන වල සහයෝගය අවශ්‍යයි. ඒ අය හරහා තමයි සංචාරකයන් ලංකාවට එන්නේ. ඒ දැනුවත් කිරීම සඳහා අවශ්‍ය වෙන ක්‍රියාපටිපාටිය ප්‍රවර්ධන කටයුතු වලට අපි දැන්ට සැරසුම් කරනවා. ඊට අමතරව අපි ශ්‍රී ලාංකිකයන් අතරත් දැනට මේ සංචාර කර්මාන්තය නැවත පටන් ගැනීම තුලින් ඒ අයට ඇතිවන ප්‍රතිලාභ, එතකොට නැවත කොහොමද ඒ අංශවල ඉන්න අය සංචාර කර්මාන්තය බද්ධ කරගන්නේ කියන එක දැනුවත් කරන්නත් වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන යනවා. දැන් සංචාරකින්ට පහසුකම් ඇතුව ගැටීම් අඩුව එහෙම නැත්නම් තහංචි අඩුව එහෙම එන්න පහසුකම් සැපවුවොත් තමයි කෙනෙක් එන්න බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රී ලංකාවේ සංචාර කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂයෙන් සංචාරකින් ආකර්ෂණය කර ගැනීම සඳහා රාජ්‍ය මට්ටමින් මොන වගේ වැඩපිළිවෙලක්ද සංචාරකින් ගෙන්වා ගැනීම ලබා දී තිබෙන පහසුකම් මොනවාද? අපේ
ආයතනෙ මගින් ප්‍රවර්ධන කටයුතු අංශයෙන් අපි ප්‍රධාන වශයෙන් මෙතරම් කාලයක් අපි සාම්ප්‍රදායික ක්‍රම මාර්ගයෙන් තමයි සංචාර ප්‍රවර්ධන කටයුතු කළේ. කියන්නේ අපි මේ රටවල් වලට ගිහිල්ලා සංචාර ප්‍රදර්ශන වලට සහභාගී වෙන අවස්ථා එහෙම තිබ්බා. නමුත් දැන් මේ තත්ත්වය දැන් වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා අපි ගොඩක් වෙලාවට පහුගිය කාල සීමාව තුළ ලංකාව පිළිබඳ ඒ අය අතර දැනුවත් කිරීම කිරීම සඳහා ගොඩක් කර වෙබිනා මාර්ගයෙන් අපි සම්බන්ධ වුණා. සංචාර ක්ෂේත්‍රයේ සිටින පිටරටවල ඉන්න ඒ නියෝජිත අය තමයි ගොඩක් අපි සාකච්ඡා සමුළු හමුවීම් පැවැත්තුවා. ඒ මාර්ගයෙන් අපි දැනුවත් කරා සංචාරක ආකර්ෂණ පිළිබඳ. ඊට අමතරව තව ඉස්සරහ අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමිය දන්නවා ඇති බ්ලොගර්ස්ලා ඉන්ෆ්ලුවන්සර්ස්ලා කියන්නේ ලංකාව ගැන අපිට ලොකු දැනුවත් වීමක් කරන්න පුළුවන් කාණ්ඩයක්. ඒ අය හරහා අපි අපේ ආකර්ෂණ පිළිබඳ දැනුවත් කිරීමත් රටමේ විරුද්ධ කිරීම පිළිබඳවත් දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යනවා. අපි දන්නවා දැන් මෑතක පැමිණි සංචාරකින් පිළිබඳව කතා කිරීමේදී සංචාරකින්ට ඇවිදින්න අවස්ථාව දුන්නා දේශීය සංචාරකින් නවතා දමලා සමහර අවස්ථාවලදී. අපි ඒක කළේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද විදිහට. නමුත් ජනතාවට හිතෙන්න පුළුවන් පිට කට්ටියට හොඳට ඇවිදලා යන්න පුළුවන් අපිට වැයිද අපේ දේ අපිට ඕන වෙලාවට බලන්න කරන්න කියලා. ජනතාව විදිහටත් අපි කිසියම් ආකාරයක ආකල්පමය චින්තනයක් ඇති කර ගැනීම කාලයක් උදා වෙලා තියෙනවා. මේ පිළිබඳව ඔබට මොකද කියන්න තියෙන්නේ? ඇත්තටම අපි දේශීය කර්මා දේශීය සංචාර කර්මාන්තය දියුණු කිරීම අපේ වගකීම. ඇත්තටම අපි බලාපොරොත්තු වුණා ඉක්මනින්ම මේ පිළිබඳ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන්න. නමුත් දැනට මේ දෙවැනි කොවිඩ් රැල්ල පැවතීමත් සමග පොඩ්ඩක් අපිට පල්ලෙහාට දාන්න සිද්ධ වුණා. නමුත් අපි මේ පිළිබඳ මේ අවස්ථාවේදී පර්යේෂණයක් කරගෙන යනවා දේශීය සංචාරක කර්මාන්තය දියුණු කරන්නේ කොහොමද කියන එක ගැන. ඉදිරියේදී ඒ අයට විශේෂ පහසුකම් මත සංචාර ස්ථානවලට යෑම සඳහා අවශ්‍ය කරන පහසුකම් සැලසීම සඳහා අපි සංචාර කර්මාන්තය නියුතු අය සමග සාකච්ඡා කරමින් පවතිනවා. ධම්මික මහත්මයා දැන් යුක්‍රේනයෙන් ආපු පිරිස පිළිබඳ කවුරුණක් කතා කරනවා සංචාරකින් පැමිණීම පිළිබඳ විවාදයක් නැහැ අවිවාදිතව පිළිගන්න එක හොඳ කාරණාවක් කියලා. හැබැයි ඒ අය අපි දකින සමහර අය මුඛාවරණ නැහැ සෞඛ්‍ය ක්‍රමවේද තියෙනවාද කියලා කිසියම් අය ගැටලු සහගත තත්ත්වයන් අපි දකින ඔවුන්ගේ ඡායාරූප සහ ඒ සංචාර පිළිබඳ කිසියම් අධ්‍යනයක් කිරීමේදී. ඒතකොට ශ්‍රී ලාංකීය ජන සමාජයට දෙන පණිවිඩය විශ්වාසවන්ත සමාජයට පණිවිඩයක් ඇති වෙනවද මේ අයගේ හැසිරීම මෙහෙමයි අපේ හැසිරීම මෙහෙමයි අපිට තමයි නීති තියෙන අපිට තම දඬුවම් තියෙන්නේ සංචාරක සංවර්ධන අධිකාරිය කිසියම් මේ පිළිබඳ විමසා බැලීමක් නියාමනයක් පසුවිපරමක් කොහොමද සිද්ධ කරන්නේ සංචාරකින්ගේ ගමනාන්තය දක්වා? ඔව් දැන් යම් යම් ගැටලු ඇති වුණා අපි හැමලාම ඒ ගැටලු දකින අවස්ථාවලදී ඒවා නිවැරදි කරන්න ඒ සංචාරක සංවිධානය කරන පුද්ගලයන් සමග සාකච්ඡා කරලා කටයුතු කරනවා. මොකද දැන් පළවෙනිම අර ඔබතුමිය කිව්ව දේ එකක් තියෙන්නේ දැන් අපි සමාජය තුල ගැටීමත් සමාජයෙන් වෙන් වෙලා ගැටීමයි කියන වෙනසක් මෙතන තියෙනවා. ඒ නිසා තමයි අපි මේ මාර්ගෝපදේශයටදී අපි සම්පූර්ණයෙන්ම දන්වලා තියෙන්නේ ඒ සංචාරකයන් රැගෙන යන රියදුරු මහත්වරුන් සහ ඔවුන් සමග යන මාර්ගෝපදේශකයන්ට අර PPE එක කියන්නේ පෞද්ගලික ඒ ආරක්ෂිත ඇඳුම් කට්ටල වලින් සැරසිලා ඉන්න කියලා. හැබැයි සෞඛ්‍යාංශ වලින් නිකුත් කරලා තියෙනවා සංචාරකයන් සඳහාත් යම්කිසි නිර්දේශ. ඒ අනුව ඒගොල්ලන්ටත් කියන හැමෙලේම මේ මුවාවරණ පළඳින්න ඒ කියන එක. ඉතින් එතකොට ඒ වගේ දේවල් සිද්ධ නොවන අවස්ථාවේදී අපි වහාම නොවෙනවා බව දුටුව වෙලාවදී ඒගොල්ලන්ට අපි දැනුම් දෙනවා මේ සංචාරය සංවිධානය කරන්නන්ට ඒවා නිවැරදි කිරීමට කටයුතු කරන්න කියලා. මොකද මේ අපි හැමලෙම බලාපොරොත්තු වෙන්නේ මේ දෙපැත්තටම මේ වෛරසය හුවමාරු වීම වළක්වන්න. ඒ වගේම අපි හැම කටයුත්තක්ම අරගෙන තියෙන දැන් අපි සංචාරකයා රටට ගේන්න ඉස්සරලා ඉඳලා ඒ සංචාරකයාත් යම් මට්ටමකට නිරෝගී කියන තහවුරුවක් ගන්න. ඒ සඳහා තමයි අපේ රටෙන් දීලා තියෙන්නේ පැය 96කට පෙර ගුවන්ගත වීමට පැය 96කට පෙර PCR පරීක්ෂණයක් කරලා ඒක නෙගටිව් වෙලා තියෙන්න ඕනේ කියලා. හැබැයි ගුවන් සේවා බොහෝ ගුවන් සේවා පැය 72කට පෙර තමයි ඒක බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒක අරන් ආවත් අපි ඔන් අරයිවල් ආපු ගමන් ඒගොල්ලන්ගේ නැවත PCR පරීක්ෂණයක් සිදු කරනවා. එතකොට දැන් යම් හේකින් විෂබීජ ශරීර ගත වෙලා හැබැයි ඒ කියන්නේ මොකද එක PCR එකදී හම්බුනේ නැහැ කියන එකෙන් 100% කියන්නේ මෙයාගේ විෂබීජයන්ග ඇතුලේ නැහැ කියන එක. ඊට පස්සේ තමයි තව දුරටත් ඒගොල්ලෝ ඉන්නවනම් දින 5-7ක් අතර නැවත PCR එකක් කරන්නේ. අර ආපු වෙලාවේ අහුනේ නැති කෙනා නැවත අවස්ථාවකදී
දැනගන්න පුළුවන්. දින 14ක් දක්වා කියන්නේ දින 7කටත් එහා ඉන්නවනම් නැවතත් වතාවක්. දින 5ත් 10ත් අතරද මේ දින 10ත් 12ත් අතර තවත් PCR එකක් කරනවා. ඉතින් මේ ඔක්කොම කරලා දින 14 පහ වුණාම අපිට කියන්න පුළුවන් සාමාන්‍ය අපේ සමාජයේ යවන්න පුළුවන් කියලා. කැප්ටන් තේමිය අබේවික්‍රම මහත්මයා සංචාරකයෙක් එන්නේ නිරෝධායන වෙන්නද ලංකාවට කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඇවිල්ලා නිරෝධායනයේ වෙලාද සංචාරය කරන්න ඕන නැත්නම් සංචාර කාල සීමා තුළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරලා තමන්ගේ ගමනාන්තය දක්වා යන්න පුළුවන්කමක් තියෙනවද? මොකක්ද කෙනෙක් කොහොමද සංචාරය කිරීම සඳහා වැඩපිළිවෙල? ඔව් ඒක දැන් WHO එකයි ICAO එකයි ඒ අමතරව ලංකාවේ තියෙන අපේ හෙල්ත් ඔතොරිටීස් උයි ඔක්කොම දන්න කාරණයක් තියෙනවා. ඒකට කියන්නේ PHC කියලා, Public Health Corridor කියලා. දැන් මේ Public Health Corridors ඇති කරලා තියෙනවා ඇති කිරීමේ ප්‍රවණතාවයක් ඕ කලාප. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් ඇටියට ගත්තොත් අපි හිතමු කොළඹයි ගාල්ලයි. දැන් මද කළුතර හරියේ පානදුර හරියේ ප්‍රශ්න තියෙන්න පුළුවන්, කොවිඩ් වර්ධනයක් වෙලා පුකුරු තියෙන්න පුළුවන්. හැබැයි ගාල්ලයි කොළඹයි අතරේ එහෙම එච්චර ප්‍රශ්නයක් නැත්තම් අපිට මාර්ගයක් දීලා කියන්න පුළුවන් මේ මාර්ගයෙන් මේ නගර දෙකේ ඉන්න කට්ටියට උඩටයි පහළටයි යන්න පුළුවන් කියලා. දැන් ලංකාවේ පහුගිය දවස්වල ඒක වුණා. ඒ වගේම එකක් තමයි මේ ජාත්‍යන්තර වශයෙන්ුත් වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ලංකාවට එනකොට දැන් පහුගිය දවස්වල මම හිතන්නේ සති 3කට ඉස්සෙල්ලා ගරු ජනාධිපතිතුමාම තීරණයක් ගත්තා එංගලන්තයෙන් මොනම හේතුවකටවත් ශ්‍රී ලාංකිකයෙකු හෝ එංගලන්ත WHO World Health Organization එකවත් කාටවත් තාම හරියටම සොයාගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි ඒකේ ප්‍රචලිතතාවය 180කට විතර වැඩි සාමාන්‍යකට වඩා. ඉතින් ඒක නිසා අපි ඒකේ වහාම නැවැත්තුවා. අපේ රටට කොච්චර වගේ රටවල් කීයක් විතර සංචාරය කිරීම සඳහා මේ දවස්වල කැමැත්ත පළ කරලා තියෙනවද? මං හිතන්නේ අපි තාම ඇරලා නැහැ කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ කියලා. හොඳයි. දැන් ලංකාවේ සංචාර කර්මාන්තය දියුණු කිරීම සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය මැදිහත් වීම කොහොමද ඉදිරියට ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව් අපි ඊට එක තියුණ නැත්නම් එහෙම ප්‍රශ්න නැහැ අපි. එතකොට අපි හිතමු ඕන රටකින් ලංකාවට එන්න ඕන කිවනම් අපි එන ගුවන් යානාවල සාමාන්‍ය මේන්ටෙනන්ස් යන කාලෙකදී දෙන තීරණ ටිකක් වෙනස්. එතකොට අපි අනිවාර්යෙන් දැන් සංචාරක මණ්ඩලයෙන් ඉල්ලුවත් සමහර රටක් අපි තීරණය කරන්න පුළුවන් WHO අපේ හෙල්ත් ඔතොරිටි එකත් එක්ක අපි යාළඟෙන් අහනවා අපි කමක් නැද්ද මේ එක එක රටවල් එක එක වෙලාවට දානෝ බ්ලොකේජ් එකකට කියලා. එහෙම නැත්නම් වාරණ උදින්දලා පැසෙන්ජර්ස්ලා ගේන්න ඕන කියලා. එතකොට අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. මොකද වාරණයක් හැටියට ඒක දාලා තියෙන නිසා. ශ්‍රී ලංකාවේ ගුවන් තුටුපළ ධාරිතාවය කොච්චරක් විතරද? අන්තිමට ඇවිල්ලා තියෙනවා ගියව අන්තිම ෆිගර්ස් මම හිතන්නේ ගුවන් යාන 5700ක් ගිය අවුරුද්දේ මාසික අවුරුද්දක ෆිගර්ස්. දැන් මේ දවස්වල ඒ තත්ත්වය හුඟක් අඩු වෙලා තියෙනවා. කටුනායකයි මත්තලයි අතර කොහොමද අපි ඉදිරියට මේ සංවර්ධන ක්‍රියාවලියට දායක කරගන්නේ? ඇත්තටම හරි අසාධාරණයක් වෙලා තියෙනවා මත්තලට. මොකද මත්තල ගැන කොයි වෙලාවෙවත් කවුරුත් එච්චර මේ උනන්දුවක් අරගෙන තියුන්නේ නැහැ මත්තල දියුණු කරන්න. අපේ රටට එන සංචාරකයෝ කොළඹ ගුවන්තොටුපළේ තියෙන ධාරිතාවයට ඇත්තටම වඩා වැඩි ප්‍රමාණයක් එන්න ගත්ත පහුගිය දවස්වල. ඒකට එක හේතුවක් වුණා අපේ මම හිතන 2014 දී කොහෙද කොළඹ ගුවන්තොටුපළය නව පර්යන්තයක් හදන්න නියම වුණා. එන පැසෙන්ජර්ස්ලව පහසුකම් ඇතුව වැඩි පහසුකම් ඇතුව තියන්න. හැබැයි පහුගිය දවස්වල මේ තමිකා කිව්වා වගේ 2014 දී කරපු ප්‍රොජෙක්ට් එක නොවුන නිසා එතන පොඩි අඩුපාඩුවක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ පහුගිය අවුරුද්දේ මේ කියන්නේ මාස 2කට ඉස්සෙල්ලා මේ රජයෙන් IA කරන් අප ප්‍රොජෙක්ට් එක වහාම කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා ASL එකට. එහෙම නැත්නම් එයාපෝට් ඒවියේෂන් සමාගමට. තේමී මහත්මයා දැන් විශේෂයෙන්ම හිඟුරක්ගොඩ, අනුරාධපුරය, රත්මලාන ආදී පලාලි ආදී ගුවන්තොටුපළවල් පිළිබඳ අවධානය යොමු වෙලා තියෙන්නේ කොහොමද? ඒවා දැන් අපේ තියෙනවා ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් පහක් මේ වෙලාවේ. ඒක එක කටුනායක ගුවන්තොටුපළ මත්තල, ඊළඟට තියෙනවා ජෆ්නා යාපනයේ ගුවන්තොටුපළ පලාලි, ඊළඟට රත්මලාන. බැටික්ලෝ ගුවන්තොටුපළ ගැනත් අපි මේ දවස්වල අධ්‍යයනය කරගෙන යනවා. ඒකත් ජාත්‍යන්තර මට්ටමට ගේනවාද කියලා. හැබැයි මේ COVID-19 සිටු මේක තත්ත්වයේ හින්දා තමයි අපි ඒක ගැන වැඩි තැකීමක් නැත්තේ. මොකද මේ වෙලාවේ අපිට සල්ලි වියදම් කරලා එතන ඒ තත්ත්වෙට ගෙනාවට මොකද ඉන්ටර්නැෂනල්
ඉන්ටර්නේශනල් එයාපෝට් එකක් කියලා කිව්වහම ඉමිග්‍රේෂන් කස්ටම්ස් ඒ જાති ඒ සංවිධානත් එතෙන්ට යන්න ඕන. අපේ සාමාන්‍ය ගුණසන තත්ත්වය වසංගත තත්ත්වය මේක කොහොමද සටහන් වෙන්නේ අපේ රේඛා සටහන් එක්ක හරි ශ්‍රී ලංකා ආර්ථිකයත් එක්ක කොහොමද අපිට මේ හැරවුම් ලක්ෂ්‍ය යහපත් කරගන්න පුළුවන්කම තියෙන අඳුනගෙන තියෙන්නේ කොහොමද? අඩු වෙලා තියෙනවා ලංකාවට එන ගුවන් යානාගමනත් මගින් ප්‍රමාණයත් ඊට අමතරව එක මේ වෙලාවේ වැඩි වෙලා තියෙන එක දෙයක් තියෙනවා ඒ තමයි කාගෝ. බඩු බාහිර රැදිය ගෙන යාම. ඒකට ශ්‍රී ලංකන් ගුවන් සමාගම අපේම ගුවන් සමාගමත් ලොකු මෙහෙවරක් කරනවා රටට අවශ්‍ය බඩු බාහිර රැදිය සංචාර කර්මාන්තය දිනු කරන්න. අපිට කිසියම් නම්‍යශීලීකමක් එහෙම නැත්නම් අවස්ථානුකූල වෙනස් කරගෙන සංචාරකින් වැඩි වශයෙන් ගෙනවා ගැනීම කෙරෙහි කොහොමද අධිකාරී බලාපොරොත්තුව? අනිවාර්යම නීති රීති තියෙන්න ඕනේ ජනතාව ආරක්ෂා කරන්න. නමුත් සංචාරක කර්මාන්තයත් නැවත පණ ගන්වන්න ඕනේනේ. මොකද අපේ දලදේශ නිෂ්පාදනයෙන් 10% වගේ දායකත්වයක් දුන්නේ සංචාරක කර්මාන්තේ. ඉතින් ඒ නිසා අපේ විදේශමයශීලී භාවයක් දක්වලා මේ කර්මාන්තේ පටන් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි අපි මේ අර ඔය සේෆ් බබල් වගේ ඒ වගේ විවිධ දේවල් අපි අත්හදා බැලීමට පෙළඹෙන්නේ කොහොම හරි මේ සංචාරක කර්මාන්තේ නැවත නගා සිටුවන්න. ඉතින් ඒ වෙලාවේදී නම්‍යශීලීභාවය රාජ්‍යංශයෙන් වගේම අපේ ජනතාවගේ අංශයෙන්ුත් එන්න ඕනේ. පොඩ්ඩක් දැන් නෑ අපේ රටේ කොවිඩ් පැතිරීම අඩුයි, එහෙම නැත්නම් රෝගීන් මිය යාමේ ප්‍රවණතාවය අඩුයි, රෝගීන් සුව වීමේ ප්‍රවණතාවය වැඩි කියලා සංචාරකෙන් එන්න කැමැත්තක් දක්වන විදිහක් දකින්න. ඒක තමයි මම ඉස්සල්ලත් කිව්වේ අපිට සේෆ් ට්‍රැවල් කියන අර අපිට මුද්‍රාවත් ලැබුණා කියලා සංචාරකෙන් එන්න කැමති. ගොඩක් ලාවට එංගලන්තේ ඒ වගේම අනිත් යුරෝපා රටවල් චීනය ඒ වගේ අනිත් ආසියාතික රටවල් මියන්මා තව ගොඩක් රටවල් වලින් තායිලන්තේ හැම රටකින්ම අපිට එන්න කැමතියි කියලා කියනවා. මොකද ඒගොල්ලෝ හිතනවා මේක හොඳ රටක් කියලා. දැන් අපි ඒ වගේම අපේ තියෙන විවිධත්වයත් එක්ක අපේ දැන් සම්පූර්ණම රට වටම මුහුදක් තියෙනවා. ඉතින් එතකොට දැන් අපේ සෞඛ්‍යංශ වුණත් කියනවා මේ මුහුද ආශ්‍රිතව තියෙන වෙරළබඩ තියෙන ප්‍රදේශ හරිම මේ සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා බොහෝ වෙලාවට මේ මිනිස්සුන්ට ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා සංචාරකෙ කැමැති අපේ රටට එන්න. කොච්චරක් විතර සංචාරකෙන් ලංකාවට එන්න කැමැත්ත පළ කරනවද? නැත් කාලේ එහෙම ප්‍රවණතාවයක් දක්ින පුළුවන්කමක් තියෙනවද? ඔව් අපිට සෑහෙන ප්‍රමාණයක් දැනට අපේ මේ දිනපතාම අපේ මේ අපේ සභාපතිතුමියත් එක්ක අපේ අමාත්‍යතුමාත් එක්ක විදේශ තානාපතිවරුන් සාකච්ඡා පවත්වනවා අපිට අපේ රටවල්වලට එන්න දෙන්න කියලා. ඉතින් ඒ නිසා අපි හොඳ අනාගතයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හොඳයි. දැන් සංචාර කර්මාන්තය පිළිබඳව කතා කරනකොට මේ ප්ලේන් එකෙන් එන එක ආසන්ත්‍රාවෙන් ඇවිල්ලා බැහැලා බස් එකේ ඇවිල්ලා යන කතන්දරයට එනකම් අපි දීර්ඝ කරපු අය තේකක් දීලා රුපියල් 10ක් 15ක් වැඩිපුර හොයපු මිනිස්සු මග පෙන්වන්නන් වාහන හය කරපු අය මේ හැමෝම ත්‍රිවිල් රථ රියදුරාගෙන අසරණ වෙලා තිනා. ඒ වැඩපිළිවෙල නතර වෙලා තිනා. මේ පිළිබඳව කොහොමද සංචාරක කර්මාන්තය දියුණු කිරීම එහෙම නැත්නම් යලි පණ ගැන්වීම සඳහා යථා තත්ත්වයට පත් කරලීම සඳහා මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? මොකද මේ සංචාරක ක්ෂේත්‍රය කියන්නේ හෝටල් කීපයක් හෝ සංචාරක නියෝජිත ආයතන විතරක් නෙවෙයි. මේක ඒහා බැඳුන ලොකු ජාලයක්. සපේන පුද්ගලයාගේ ඉඳලා තැඹිලි ගෙඩිය දෙන පුද්ගලයාගේ ඉඳලා ඒ හැමෝම මෙතන ඉන්නවා. ඉතින් අපි එකින්ද අපි මේ බලාපොරොත්තු වුණ එකයි අපි අර සේෆ් ඇන් සිකියුර් සර්ටිෆිකේෂන් කියන එකත් මේ රියදුරන්ට මාර්ගෝපදේශකින්ට හැම දෙනාටමත් ලබා දෙන්නේ ඒගොල්ලන්වත් නැවත මේ හෝටල්වල සේවය කරන සේවක මහත්මහත්මේ. එතකොට ඒ හැම දෙනෙක්මත් ඉබේම නැගී සිටිනවා සංචාරක ක්ෂේත්‍රය පටන් ගැනීම තුළ. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අපේ ජනතාවත් අපිට සහයෝගය දෙයි කියලා. සංචාරකයේ දැක්ක ගමන් අනේ මේ අන්න මේ අපිට කොරෝනා අරගෙන එනවා කියලා හිතන්නේ නැතිව මේ අපේ ආර්ථිකයේ අපේ සෞභාග්‍යයේ කොටසක් මේගොල්ලෝ රටට පණවන්න වෙනවා. අපි සංචාරකයා වෙත ලං වෙලා තමන්ගේ යම් කිසි නිෂ්පාදනයක් ඒගොල්ලන්ට දෙන්න අපිට අවස්ථාව දෙන්න බෑ. මොකද ඒක කරන්නේ අපි අපේ ජනතාව ආරක්ෂා කරගන්න. ඒක තේරුම් අරගෙන ඒක සඳහා අතරමැදි يعني ඒ හෝටලයට හෝ ඒ සංචාරක ස්ථානයට ඒක ලබා දීලා ඒ හරහා සංචාරකයා වෙත යොමු කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. දෙගොල්ලන්වම ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න ඕනේ නිසා. සුභාරති සම්නාද මණ්ඩපේ ස්වදේශීය සේවයට ඔබ සවන් දෙමින් 91.7 91.1
සිතුවිලි වපුරා අලුත් අලුත් අදහස් අස්වතුරන ස්වදේශීය සේවයයි අලුත් ඇහැකින් ලෝකය දෙස බලන ස්වදේශීය සේවයයි මේ ඔබේ ස්වදේශීය සේවයයි දැන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳව අපි කතා කරනකොට විශේෂයෙන්ම අපිට හිතෙනවා මැතිනේ දැන් මම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කෙනෙක් මට හිතෙනවා පැය 6-7ක් ගෙවාගෙන එනකොට මෙච්චර සුන්දර අපේ ස්වභාවික වෙල්යාය අපේ වැව් දාගැම් ගැමි ජීවිතයේ කටුමැටි ගෙවල් වල තාමත් මිනිස්සු ආසයි ලුණු සම්බෝලේට තාමත් මිනිස්සු ආසයි මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ තාමත් අපූර්වට තියෙන වැව් පද්ධතියක් තියෙන්නේ එතකොට වනාන්තර පද්ධතියක් තියෙන සත්ව පද්ධතියක් තියෙන්නේ මේ අපූර්ව නිර්මාණයක් ඓතිහාසික වටපිටාවන් බොහොමයක් අපේ රටේ තියෙන ස්වභාවික උරුමයන් ස්වභාවික භූ භූ විෂමතාවයන් බොහොමයක් අපේ රටේ තියෙන හරියට දැන් ගියොත් එංගලන්තයට වගේ නුවර එළියට යන්න පුළුවන්කමක් තියෙන එක ශ්‍රේණියක ඒත් එක්කම පොළොන්නරුවට ගියොත් එහෙම හද්දා පිටිසර ගතියක ඒ ගතිය අත්විඳින්න පුළුවන්කමක් තියෙන හරි අපූර්ව සංකලනයක් තියෙන කෙටි භූමි ප්‍රමාණයක් තුල මේ පිළිබඳ සංචාරක අධිකාරී අවධානය කොහොමද ඉස්සරහට මේක ප්‍රවර්ධනය සඳහා යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ මදුබානි මාත්මිය. දැන් මෙම කොවිඩ් තත්ත්වය මත අපි දැන් සාමාන්‍ය කර ක්‍රමවේදයට අනුව නෙවෙයි අපිට සංචාර ප්‍රවර්ධන කටයුතු කරන්න වෙන්නේ. ඇත්තටම අපිට ක්ෂේන් එකතු වෙලා යන තත්ත්වය ඉදිරියට අඩුවේ කියන එක. එතකොට ඒ අය තනි තනි වශයෙන් එක්කෙනා දෙන්නා පවුල් වශයෙන් ඇවිල්ලා සංචාරක ආකර්ෂණ විනිවිද තමයි කැමති. එතකොට ඒ අනුව අපි හිතනවා සමහර ආකර්ෂණ සඳහා ඉල්ලුම වැඩි වෙයි කියලා. එක දෙයක් තමයි අපි හිතන්නේ ලංකාවේ තියෙන සනීපාරක්ෂකකම. අපි කියන වෙල්නස් ටුවරිසම් කියලා කියන ආයුර්වේද හා ඒ ආශ්‍රිතව පවතින මේ සංචාරක ආකර්ෂණ සඳහා තියෙන ඉල්ලුම වැඩි වෙයි කියලා. මොකද ඒ අය කැමති යම් දීර්ඝ කාලයක් එක තැනක හෝටලයක නතර වෙලා ඒ සුවපහසු විඳින්න. ඒක එක ඉල්ලුමක් තියෙනවා. ඊට අමතරව තව සංචාරකයන් තනිව ගත කරන්න පුළුවන් බලන්න යන පුළුවන් තැන් තමයි අපේ වනජීවි. අපි ඇත්තටම පහුගිය දැන් මාසයකට පෙර සංචාරකයන් ලංකාවට එන්න බැරි නිසා අපි ඒ සඳහා සූදානම් කළා අපේ වනජීවි ආකර්ෂණ පිළිබඳ සජීවි අත්දැකීමක්. ඒ අපි සමාජ කැමැති බලන් ඉන්නවා ලංකාවට එන්න. හැබැයි මේ කොවිඩ් පිළිබඳ කතා කරනකොට අපි දන්නවා පසුගිය කාලවල සංචාරකින්ගේ සංචරණ කටයුතුත් එක්ක ඕන් නිම වෙලා ගියාම කියන තරම් මේ කොවිඩ් ලංකාවේ මෙච්චරම අපි අවධානමක් ගන්න ඕන. මාධ්‍ය වලින් හැම වෙලෙම කොවිඩ් කොවිඩ් කියන මානසිකත්වය බොහොම බල්ලහැට තමයි දාන්නේ. හැබැයි උනාට අපිට නැගීහිටින්න එමු නැත්තම් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් අවධානම් කාලවල අපි වැහුවා. එමු නැත්තම් ඇඳිරි නීති දැම්මා. සංචාරණ සීමා දැම්මා. විවිධ ක්‍රියාමාර්ග වලට ගියා. ඒතකොට තාමත් ලෙඩෙක් වාර්තා වුණා. ලෙඩ අරගෙන යනවා. මේ ආදී කටයුතු කරනවා. හැබැයි අපි කොයිතරම් දුරටනේ අපේ රටට එන්න තියෙන මේ ඉඩම වැඩි වෙයි කියලා. මොකද අපි දැන් ගොඩක් වෙලාවට කොවිඩ් පසංගත සෑහෙන ප්‍රමාණයට පරිපාලනය කරලා තිනවා වෙන රටවල් හා සාපේක්ෂව බලද්දි. ඒ නිසා කෙනෙක් පිටරටකට යෑමට හිතද්දී ලංකාව ගැන ප්‍රමුඛස්ථානය දෙයි කියන මතේ අපි ඉන්නවා. ඒ අය ආවත් ඒ සනීපාරක්ෂක ක්‍රම අනුව තමයි කටයුතු කරන්නේ. නමුත් ඒ අයට සංචාරක ආකර්ෂණ විධීමේ තියෙන උපරිම නිදහස ලබා දෙමින් ආරක්ෂක ක්‍රියාමන නීති රීති අනුවත් කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. COVID-19 අභියෝගය අභියස යලි පිබිදෙන සංචාරක කර්මාන්තය පිළිබඳ අපි කතා කරා. අමතරව සංචාරක කර්මාන්තය දැන් හරිම ලස්සනයි. ගුවන්තොට වලට ගියාම අපි මේ පැත්තෙන් පිටරටකට යන්න ඕනේ නැහැ. ඊට ඉස්සෙල්ලා හිතන අපි ඉන්නේ පිටරටක කියලා. හැබැයි එතනින් එහාට ඇවිල්ලා කොළඹට එන ටිකට අපේ මානසිකත්වය වෙනස් වෙනවා. දැන් හයිවේ එක නිසා අපේ ගමනාන්තයේ සංකල්පය වෙනස්. නමුත් අපේ කිසියම් ආකාරයක අනෙක් අංශවල දායකත්වයේ මේක දියුණු කරගන්න මේ සඳහා ආකර්ෂණයක් ඇති කරගන්න කොහොමද රටේ එකමුතු අපිට නිර්මාණය වී යුත්තේ? ඒක ඇත්තටම හයිවේ එක ආපු නිසා ඒක මේ හුඟක් ඒ අඩුපාඩුව මගහැරුණා. ඒකම ඊටත් අමතරව දැන් මත්තල ගුවන්තොටුපළ ගත්තොත් මත්තල ගුවන්තොටුපළ දැන් කොළඹ හම්බන්තොට හයිවේ එකත් කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒක නිසා ඒ අඩුපාඩුව මගහැරිලා තියෙනවා. හැබැයි ඒ වුණාට එතන ප්‍රශ්නයක් තියෙනවා. සුදර්ම ඇහුවා වගේ
සමහර වෙලාවට කොළඹට එන කෙනෙක් අරුගම්බෙට යන්න ඕන නම් අරුගම්බෙ බීච් එකට යන්න ඕන නම් පැය හයක් විතර කාලයක් වාහනයකින් යන්න ඕන. ඉතින් ඒක මගහරින්න අපි ක්‍රියා පරිපාට සොයාගෙන යනවා ඩොමෙස්ටික් ඒවියේෂන්. එහෙම නැත්නම් ඇතුළත රට ඇතුළත ගුවන් ගමන් වාර ඇතිකරන්න. ඒකට ලංකාවේ තියෙන පොඩි ගුවන් සමාගම් සමග කටයුතු කරගෙන යනවා දිගටම. එයාලගේ ගුවන් වාර කටුනායකත් ඒ විශේෂයෙන්ම ටූරිස්ට් ඇට්‍රැක්ෂන්ස් තියෙන උදාහරණයක් ගත්තොත් සීගිරියට තමයි මම හිතන වැඩිම ටූරිස්ට්ලා ගානක් ගිහිල්ලා තියෙන්නේ පහුගිය ටූරිස්ට්ලා ආපු කාලේ. මම හිතන්නේ ධම්මිකා කියයි මම හිතන්නේ ලක්ෂ 5කට විතර කිට්ටු වෙන්න හරි ලක්ෂ 4යි ගානක් ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් සීගිරිය ආසන්නයේ තියෙනවා ගුවන් තොටුපළවල්. ඒ සාමාන්‍ය ගොඩ ගුවන් පොතුරවල නෙවෙයි වැව්වලත් අපිට නවත්තන් ලෑන්ඩ් කරන්න පුළුවන් ගුවන් යානා තියෙනවා, සී ප්ලේන්ස් තියෙනවා. ඉතින් ඒවට අපි දැන් පහසුකම් දීගෙන යනවා නව වැඩපිළිවෙල යටතේ, එකක් සෞභාග්‍ය දැක්ම යටතේ පුළුවන් තරම් ඒ අනු අප්‍රූවල්ස් දෙන්න ඒ ගුවන් යානාවලට ගිහිල්ලා ඒවයි නිරෝග ප්‍රතිව ආරක්ෂාකාරී මට්ටමින් ඒ ගමන් නැති කරගන්න. දැන් අපි කොවිඩ් එක අවුරුද්දක් විතර කාලයක් ජීවත් වුණා, විශේෂයෙන්ම අපේ තියෙන අත්දැකීම් එක්කලා මේ ඇති වුණ අඩුපාඩුකම් දුර්වලකම් අභියෝග හඳුනගෙන ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන කොහොමද 2021 කොහොමද සැලසුම් කරන්නේ? ඒකත් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපි දවස ගානේ මේ සෑම ප්‍රශ්නයක්ම කතා කරනවා. කතා කළා ඊයේ වෙච්ච වැරද්ද හෙට වෙනකොට අපි හද හෙට නෙමෙයි පැයක් ඇතුළතදී හදා ගන්න ඕන. හොඳම උදාහරණය තමයි මේ ටූරිස්ට් බෝඩ් එකෙන් ගෙනාපු මේ වැඩපිළිවෙල, කියන්නේ අමාත්‍යංශයෙන් පයිලට් ප්‍රොජෙක්ට් එක. ඒකට කියන්නේ නියම වැඩසටහන. මොකද ඒ වැඩසටහන දැන් හුඟ දෙනෙක් මේ රටක් ගැන අල්ලගෙන සමහර කතාවක් නිකන් හදාගෙන යනවා. ඒක නෙමෙයි මේකේ වැදගත්කම. ඒක ගෙනාවේ මොකද අපි රට අරින්න ඉස්සෙල්ලා සෑම රටකටම අපි දැනගන්න ඕනේ මොනවද අපේ තියෙන අඩුපාඩු කියලා. ඒකට තමයි පයිලට් ප්‍රොජෙක්ට් එකක් කියන්නේ. ඉතින් ඒ පයිලට් ප්‍රොජෙක්ට් එකේ අපි දැක්ක සමහර අඩුපාඩු අපේ අතින් වෙලා තියෙනවා. ඒක අපි පිළිගන්න ඕන. ඉතින් ඒ පිළිගන්න ඒක ලෑස්ති වෙලා තමයි ඒ සියල්ලම කරේ. ඉතින් දැන් ඒකෙන් අපි පාඩම් ඉගෙනගෙන තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අපේ අතින් 105ක 10ක අඩුපාඩු අපේ කියන්නේ මුළු ඒකට සම්බන්ධ ඔක්කොම ඇතර වලින් පොඩි පොඩි අඩුපාඩු වුණා නම් ඒවා 100%ක්ම එහෙම නැත්නම් අඩු ගානේ 99%කටවත් අඩු කරගන්න තමයි ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය, දැන් සංචාරක කර්මාන්තයේ නියලි ප්‍රජාව මේ ව්‍යාපාරික ප්‍රජාව විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ තමන්ට මාර්ගෝපදේශනයක් ලැබෙනවද? එහෙම නැත්නම් මේ පිළිබඳ දැනුවත් කිරීමක් අත්පත්‍රිකාවක් හෝ මේ අයගේ ක්‍රියාපිළිවෙල ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ කොහොමද මේ අයව දැනුවත් කිරීමේ වැඩපිළිවෙල සිද්ධ වෙන්නේ? දැන් සෞඛ්‍ය අංශ වලින් ලබා දීලා තියෙන මාර්ගෝපදේශනය අනුව අපි ඒගොල්ලන්ට දැනුවත් කිරීම වැඩසටහනුත් සිද්ධ කරගෙන යනවා. ඒ වගේම අත්පත්‍රිකා, එතකොට විද්‍යුත් මාර්ග වලින් අපේ ඩිජිටල් තාක්ෂණයෙන් අපි වීඩියෝස් හදලා මේවා කොහොමද ඒ එක එක මාර්ගෝපදේශ අනුව කරන්නේ, ඒ සියලුම දේවල් හරහා මේගොල්ලන්ව දැනුවත් කරනවා. ඒ වගේම අපි දැන් හෙට දිනෙත් අපි වැඩසටහනක් පවත්වනවා සංචාරක ක්ෂේත්‍රයේ ඉන්න විවිධ මේ නියෝජිතයන්ව එක්රැස් කරලා ඒගොල්ලන්ගේ නියෝජිතයින්ට අපි දැනුම් දෙනවා කොයි විදිහටද මේවා කෙරෙන්නේ කියන එක පිළිබඳව. ඒත් එක්කම රට නැවත විවෘත කිරීමේදී අපි ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියන එක. ඉතින් ඇත්තටම මේ තොරතුරු හුවමාරුව කියන එක ඔබතුමිය කිව්වාගේ ඉතාම වැදගත්. මොකද අපි මේක සකස් කරාට වැඩක් නැහැ ඒක ඒ අදාළ පුද්ගලයන් අතරට යන්නේ නැත්තම්. ඒක කරන්නේ අපි අපේ වෙබ් අඩවියෙත් දැනට මේවා දැනටමත් අපි ලබා දීලා තියෙනවා සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන්. නමුත් ඉදිරියට ඒ තවදුරටත් අපි අත්පත්‍රිකා සහ අනෙකුත් ඒ දැන්වීම් මාර්ගවලින් ඒගොල්ලන්ව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් එයාපෝට් එක වහලා තියෙද්දි සාමාන්‍යයෙන් 300ක් 400ක් යනවා, 300ක් 400ක් 700 800 ගණන් එනවා යනවා. මේක විවෘත කළාම කොයිතරම් ප්‍රමාණයක් අපිට දවසකට? ඔව් අපිට මම ඉස්සෙල්ලත් කිව්වා වගේ අපිට අර PCR පරීක්ෂණ කරන්න පුළුවන් පෞද්ගලික අංශයේ මේ ලබා දීලා තියෙන අනුමත ඒවට PCR කරන්න පුළුවන් මට්ටම මත තියෙන්නේ. එතකොට දැනට තියෙන මට්ටමින් නම් 2500ක් 3000ක් අතර තමා කරන්න පුළුවන් ඉන්නේ. ඒත් ඉතින් අපේ සෞභාග්‍ය දැක්ම යටතේ අපිට ලබා දීලා තියෙන ඉලක්කවලට යන්න අපි අඩු ගානේ 5000කටවත් යන්න වෙනවා. ඉදිරියට කොහොමද 2021 වසර සැලසුම? ඔව් දැන් අපිට පෞද්ගලික රෝහල් සමගත් අපි සෞඛ්‍ය අමාත්‍යාංශය සමගත් අපි සාකච්ඡා වට කීපයක්ම පැවැත්තුවා.
ඒ අනුව ඔවුන්ගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර පහකට අනුමැතිය දීලා තිනවා. ඒගොල්ලන් තමන්ගේ ධාරිතාව වැඩි කිරීමට කටයුතු කරනවා. මේ අපේ ඉලක්ක සපුරා ගන්න ඉදිරියට කටයුතු කරනවා. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ වැඩ බලන කළමනාකරක මහා ජනතාවයි ප්‍රවර්ධනයයි සම්නිවේදනයයි මේ කටයුතු සියල්ල එක්ක සංචාරක අධිකාරියේ කටයුතු කොහොමද කරන්න බලාපොරොත්තු වෙන්නේ? සංචාර ප්‍රවර්ධන කාර්යාංශය දැන්ට මම ඉස්සර සඳහන් කර පරිදි මේ එයාපෝට් එක අපි සැලසුමක් තියෙනවා. ඒ යටතේ අපි ගෝලීය ප්‍රචාරණ වැඩසටහනක් සඳහා දැනට මේ දවස්වල කටයුතු සකස් කරමින් යනවා. ඒ යටතේ අපි ප්‍රධාන සංචාරකයන් පැමිණ රටවල් 8ක් යොමු කරගෙන සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න යනවා. ප්‍රධානය වශයෙන් ඉන්දියාව, චීනය, ජර්මනිය, ප්‍රංශය, රුසියාව, ඔස්ට්‍රේලියාව එක්කම වැඩ පෙරදිග රටවල් ඉලක්ක කරගෙන ඒ රටවල ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නියෝජනය කරන ආයතන පිහිටවල ඒ මගින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න යනවා. මූලික වශයෙන් සමාජ ජාල ආශ්‍රිතව සංචාරක ප්‍රවර්ධන කටයුතු කරන්නත් ඒ රටවල ඉන්න සංචාර නියෝජිත ආයතන එක්ක සැලසුම් ක්‍රියාත්මක කිරීම පවතිනවා. හොඳයි, බොහොම සතුටුයි අපි ආයිම දවසක් කතා කරන්න බලාපොරොත්තු වෙන බොහොම සතුටුයි. අපිට 21 වෙනි දැන් පස්සේ අලුත්තරතුරු එක්ක අපිට කතා කරන්න පුළුවන්කම තිබේ. සුභාරති සංවාද මණ්ඩපේ නිමාව COVID-19 අභියෝග අභියස යලි පිබිදෙන සංචාර කර්මාන්තය පිළිබඳව අද අපි අවධානය යොමු කළේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල් කැප්ටන් තේමිය අබේවික්‍රම මහතා, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වැඩ බලන කළමනාකරන අධ්‍යක්ෂ මදුබහනි පෙරේරා මහත්මිය තිදෙන සහභාගී වෙන ඔබට බොහොම ස්තුති. ඉතින් අපිට සමගන යන්නට අවසර හෙටත් උදෑසන අපි මුණ ගැසෙමු. අද වැඩසටහන නිෂ්පාදනය කළේ දිනුක ගුණවර්ධන, සම්බන්ධීකරණයේ උමන්දා කුමාරි මහගෙදර, අධීක්ෂණය ඉන්දික ජයරත්න, නදීක ජයසිංහ, තාක්ෂණික සහාය ජගත් නවරත්න, සමාජ මාධ්‍ය හැසිරවීම ප්‍රභාත් කුලරත්න අපට මේ සම්බන්ධීකරණ අපූර්වට කරලා දුන්න අපේ පැරණි සංවේදකයෙක්, අපේ හිතවතෙක් අපි සතුටින් සඳහන් කරන ඔබට කතා කළ මම සුධර්මා කුලතුංග සෞභාග්‍යමත් සුබ දවසක් ඔබට. දැනුම ලබා ගමු උදෑසනකසේ, සිතෙහි වඩාලමු දිය ඇල්ලකසේ. සුභා